Wildline YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද කියන්න යන්නේ අපි කාටවත් ගොඩක් සමාජයේ ඉන්න ගොඩක් දෙනෙකුට හැදෙන රෝගයක් ගැන. ඒත් මේක බෝනවන රෝගයක් නේ. බෝනවන රෝගයක්. ඉතින් මේ බෝනවන රෝගේ දියවැඩියාව. දියවැඩියාව කියවුවාම අපි දියවැඩියාව ගැන කතා කරන්න යනවා නෙමෙයි. දියවැඩියාවට අපි ගන්නවා බෙහෙත් පෙති. ඒ වගේම ඉන්සියුලින් විඳ ගන්නවා. මේ ඉන්සියුලින් විඳ ගන්න එකෙත් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි එන්නත් කටුවක් ආධාරයෙන් ඉන්සියුලින් දවසකට දෙවතාවක් හෝ තුන්වතාවක් විඳ ගන්න ඕනේ මාත්‍රාවට අනුව. ඒ නිසා අලුත් විදිහට ලේසියට පහසුවට ඉන්සියුලින් පෙන් එකක් මගින් විඳ ගන්න කොහොමද? බෙහෙත් කටුව මාරු කරන්නේ කොහොමද? බෙහෙත් ටික අපි ඉවරුනහම පෙන් එකට දාගන්නේ කොහොමද? බෙහෙත විඳ ගන්න කොහොමද කියන එක ගැන කතා කරන්නයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. හරි අපි එහෙනම් දැන් බලමු මේ නෝවා පෙන් එක මෙන්න මේක මේ පෙට්ටිය මේක කොහමද අපි මේ පෙන් එක පාවිච්චි කරන්න කියලා මෙන්න මේ වගේ බොක්ස් එකක එන්නේ කඩෙන් ගන්නවා නම් රුපියල් 2000 ගාණක් විතර වගේ වෙනවා ඒ වගේම මේක මේ වගේ කේස් එකක තමයි එන්නේ අපිට විස්තර දැනගන්න පොත් දෙකක් තියෙනවා කඩුව මාරු කරන හැටි තියෙන විස්තර තියෙන කොලයක් තියෙනවා ඒ වගේම මේ වගේ ගයිඩ්ලයින් තියෙන පොඩි පොතක් එනවා මේ වගේ බොක්ස් එකක ආපුවාම අපිට මේ පෙන් එක මේ බොක්ස් එකේ දාගෙන අරගෙන යන්න පුළුවන්. මේ බොක්ස් එක ඇතුලේ මෙන්න මෙහෙම පෙන් එක තියෙන්නේ. අපි පෙන් එක අරගමු. මෙන්න මේ පෙන් එක. මේකේ මෙතන තියෙනවා යුනිට් ගාන. නම්බර් කරලා 1 2 3 කියලා වමනා ප්‍රමාණයට. මෙතනින් තමයි අපි මාත්‍රාව අරගන්නේ. ડોක්ටර් කෙනෙක් කිව්වොත් මාත්‍රාව 10කට ගන්න කියලා අපි මේකෙන් මේ සද්දෙත් එක්ක 10 ගන්න මේ සද්දය ඇහෙන්නේ සමහර අය ඉන්නවා ඇස් පේන්නේ නැති අය ඒ අයට උදව්වක් වශයෙන් තමා මේ සද්ද වැටෙන්නේ 1 2 3 4 කියලා මාත්‍රාව අරගන්න ඒ වගේම මේ පෙන් එක තියන්න ඕනේ ෆ්‍රිජ් එකේ බෙහෙතුත් එක්ක අපි කොහේ හරි යනවා නම් තමා මේ බොක්ස් එකට දාලා අපි අරගෙන යන්න ඕනේ මේ පෙන් එකට අපි දැන් බලමු කොහොමද ඉන්සියුලින් එක දාගන්නේ ඒ වගේම මෙන්න මේ බෙහෙත් කටුව මේ පෙන් එකට කොහොමද ෆික්ස් කරගන්නේ කියලා මේ තියෙන්නේ පෙන් එකේ ඇතුළත අපි මේකට බේත් එකක් දාලා තියෙන්නේ දැනට මේ තියෙන අලුත් ටියුබ් එකක් මේ ටියුබ් එක මේක ඉවරුනාම තමයි මේකට දාන්න ඕනේ අපි දැන් කොහොමද බලමු මේ බේත් එකයි කටුවයි මාරු කරගන්නේ කියලා බලමු ඉස්සෙල්ලාම මෙතනින් මේක චුට්ටක් පස්සට කරලා එහෙම කරකවපුවාම මේක එළියට එනවා එළියට ආපුවාම අපි මේ ස්ක්‍රීන් එක පිටිපස්සට තල්ලු කරන්න ඕනේ ඒ වගේම කටුව මාරු කරනවා නම් මෙතනින් මේ කටුව මෙතනින් මෙන්න මෙහෙම ගලව ගන්න ඕනේ ගලපුවාම මේ තියෙන්නේ ඉන්සියුලින් ටැබ් එකේ කටුව සෙට් වෙන තැන අපි මේකත් මෙතනින් මෙහෙම එළියට ගන්නවා මේකේ තාම ඉන්සියුලින් තියෙනවා අලුත් ටියුබ් එකක් ගන්නවා නම් අලුත් ටියුබ් එක කඩලා මේ පැත්ත මෙතනින් මෙහෙම ඇතුළට වෙන්න දාන්න ඕනේ. ඒ වගේම අපි මේකත් මෙන්න මෙහෙම ෆික්ස් කරගන්න. මේ තියෙන්නේ බේත් ටබ් එක දාලා ෆික්ස් කරගත්තු පෙන් එක. අපි මේකට අලුත් කට්ටක් ඇඩ්ජස්ට් කරනවා නම් මෙන්න මෙතනින් ගලවන්න ඕනේ. ගලවලා මේ තියෙන්නේ කට්ටේ ඇතුල් පැත්තේ තුඩ. මේක මෙහෙම මේකත් එක්කම මෙන්න මෙහෙම අපි සෙට් කරගන්නවා. සෙට් කරගත්තාම මේ කෑල්ල ගලවලා අපි අයින් කරනවා අයින් කරලා මෙන්න තියෙන තුඩ සෙන්ටිමීටර් පාගයක් වගේ තමයි තියෙන්නේ අපි මේ කට්ටත් දවසකට දෙපාරක් තුන් පාරක් විතර ඉන්සියුලින් අරගන්නවා නම් දවස් දෙකකට විතර සැරයක් මාරු කරන්න ඕනේ මොකද කට්ට මෙතන මොට වුණාම අපි විදගන්න ඉන්සියුලින් එක අපිට රිදෙනවා දැනෙනවා ඒක නැත්තම් අලුත් කට්ටක් නම් මේක අපිට එච්චර වේදනාවක් එහෙම දැනෙන්නේ නැහැ. දැන් අපි බලමු මේ නෝවා පෙන් එක මගින් අපි ශරීරයේ මොන ස්ථානවලටද මේක එන්නත් කරගන්න පුළුවන් කියලා. අපිට හිතන විදිහට ශරීරයේ ඕනම තැනකට මේකෙන් එන්නත් කරගන්න බෑ. නියමිත මාත්‍රාවට අනුව අරගෙන
අපිට පුළුවන් ඉස්සෙල්ලාම මේ අතේ උඩ බාහුවේ සාමාන්‍යයෙන් අපි එන්නත් කරන උඩ බාහුවේ අත් දෙකේ ඕනෑම සාමාන්‍ය උඩ ප්‍රදේශයට විද ගන්න පුළුවන්. ඒ වගේම පෙකණියත් එක්ක අඟලක් විතර පල්ලෙහැන් අපිට විද ගන්න පුළුවන්. ආයි කකුලේ දණහියෙන් උඩ තුන් කොටසකට බෙදලා දණහියෙන් උඩ මැද කොටසට කකුලේ මැද කොටසට අපිට එන්නත් කර ගන්න පුළුවන්. ඒකත් කකුලේ ඇතුල් පැත්තට නෙමෙයි කකුලේ පිට පැත්තට. දෙපැත්තෙන් කකුල් දෙකේ ඕනෙ එක පිට පැත්තට මැද කොටසෙ අපිට එන්නත් කර ගන්න පුළුවන්. ඒ විශේෂයෙන් කියන්න ඕනේ අපේ ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න අම්මලාට නම් මේ බෙහෙත කකුල් දෙකටයි අත් දෙකටයි ඇරෙන්න පෙකණියෙන් පල්ලෙහාට විදින්න බෑ. ඒක වෛද්‍ය උපදෙස් මත තමයි ගන්න වෙන්නේ. අපි දැන් කොහොමද බලමු මේ බෙහෙත විදගන්නේ කියලා. පළමුව මේ පෙන්නේ කරගෙන අපිට වෛද්‍යවරයා නියමිත කරලා තියෙනවනේ මාත්‍රා ගන්න. අපි ඒක සෙට් කර ගන්න ඕනේ. මෙතනින් 2 3 4 10ක් අපිට මාත්‍රාව තියෙනවා නම් 10ක් අපි අරගන්න. අරගෙන ඉවරලා හැබැයි දෙයක් කියන්න ඕනේ මේ ඉන්සියුලින් එක විදගත්තට පස්සේ අපි පැය භාගයක් පැයක් ඇතුළත කෑම ගන්න ඕනේ. නැත්තම් රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙලා සීනි ප්‍රමාණය අඩු වෙන්න බලලා කලන්තේ දාන්න වගේ දේවල් වෙන නිසා මේක අරගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම ආහාර ගන්න ඕනේ. නියමිත මාත්‍රාවට අරගත්තා. අරගෙන ඉස්සෙල්ලාම අපි බේත විදින්නේ අතර නම් අතේ මෙතන ස්ථානයේ ටුට්ටක් පිරිසිදු කර ගන්න ඕනේ විස බීජ තියෙනවා නම්. ඊට පස්සේ මේකෙන් අපේ මාත්‍රාව අරගෙන ඉවර වෙලා පොඩි කට්ටක් තියෙන්නේ. මේ කට්ට මේ ආකාරයට තාලා මෙතනින් අපිට සද්දය එනවා. බේත යන සද්ද මාත්‍රා ගන්න අන්තිමට මෙතන බිඳුවට එනවා. ඒ එනකොට ටිකක් තප්පර 10ක් විතර වගේ තියලා අපි කට්ට මෙතනින් ඉවතර ගන්නවා. එහෙනම් අද කියලා දුන්නේ කොහොමද මේ ඉන්සියුලින් පෙන් එකකින් අපි බේත් දාගන්නේ, කටුව මාරු කරගන්නේ, බේත කොහොමද අපි විදගන්නේ කියන එක නොදන්න කෙනෙක් ඉන්නවා නම් මේක බලන්න, බලලා වයසක කෙනෙකුට පෙන්වන්න. ගොඩක් වයසක අම්මලට තාත්තලට මේක ගැන දැනුමක් නැහැ වැඩිය. ලේසිම පහසුම ක්‍රමය මේක. කොහොමකද ගමනක් යනකොට අපිට අරගෙන යන්න පුළුවන්. මේක ෆ්‍රිජ් එකේ තියලා යනකොට අපිට මේක අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. තවත් දෙයක් මේ ඉන්සියුලින් පෙන් එක ගැන තව වැඩි විස්තර දන්නවා නම් අපිට කමෙන්ට් එකක් දාලා තියන්න. Wildline YouTube channel එක තාමත් subscribe කරේ නැත්නම් අපිව subscribe කරන්න, like කරලා share කරන්න. සුබ දවසක් ඔබ හැමෝටම. Wildline.